ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපති වර්ණයක්ද නැත්නම් මහමැති වර්ණයක්ද නිදහස් ජනතා සභාව නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පැවතී මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් පළ කළා මේ වර්ෂය මැතිවරණ අවුරුද්දක් ජාතික තලයේ මැතිවරණ අනිවාර්යෙන් පැවැත්වෙයි අනිවාර්යෙන් මේ අවුරුද්දේ සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 කියන ඒ කාල සීමාව තුල අනිවාර්යෙන් ජනාධිපතිවරණය පවත්වන්නට ඕනේ මේ අවුරුද්දේ ජූලි 15වනදා ඉතාමත් වැදගත් දෙයක් සිදුයි මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙනවා ජනාධිපතිවරණය සම්බන්ධ ප්‍රකාශනයේ නිකුත් කිරීම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා අවුරුදු දෙකම ආරක් ගත වුණායින් පස්සේ ජනාධිපතිවරයාට අභිමතය තියෙනවා ඕනෑම වෙලාවක පාර්ලිමේන්තු විසිරුවා හරින්න එතකොට පාර්ලිමේන්තු මැතිවරණය ජූලි 15ට ඉස්සෙල්ලා පවත්වලා ඒ වැඩ කටයුතු ඔක්කොම අවසන් කිරීමට නම් අනිවාර්යෙන් වර්තමාන පාර්ලිමේන්තුව මැයි 13 වෙනිදා මේ අවුරුද්දේ මැයි 13 වෙනිදා ආරම්භ වන සතිය තුල විසිරුවා හරින්න ඕනේ කිසිම හේතුවක් නිසා ජූලි මාසයේ මැද කොටසට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට පුළුවන් කම නැහැ ජනාධිපතිවරණය පවත්වන ප්‍රකාශනයේ කල් දැමීම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් අර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වෙන් කරපු රුපියල් මිලියන 10000 කොටසක්වත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා පාවිච්චි කරන්න බෑ ඒක කිසිසේත් කරන්න බෑ එහෙම පාවිච්චි කළා ඊට පස්සේ කියන්න බෑ දැන් ජනාධිපතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියලා එහෙම තර්කයකට කිසිසේත් ඉඩක් නැහැ අපේ රටේ නීතිය අර්ථය විදේශ කටයුතු රාජ්‍ය මාත්‍ය තාරක බාලසූරිය මහතා පවසන්නේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි මැතිවරණයක් අනිවාර්යයෙන්ම විවස්සාව අනුව තියන්න ඕනේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේදී ජනාධිපති මැතිවරණයක් තියෙනවා. ඒ ජනාධිපති අපේක්ෂකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා මේ ජනාධිපති වෙලා කවුරුත් මේ අභියෝගය එතුමාට දුන්නන් පස්සේ එතුමා මේ අභියෝගය තනියම බාර අරගෙන ඊයින් පස්සේ රට මේ තත්ත්වයට ගත්තයින් පස්සේ ඊපස් වෙන අපේක්ෂකයෙක් මම නම් දකින්නේ නැහැ. මැතිවරණය ඉලක්ක කරගනිමින් ඊයේ කුලියපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මංගල රැලියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාවට අද පාර්ශව රැසක් ප්‍රතිචාර දක්වුවා. සමග ජනබලවේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී සුජීව සේනසිංහ මහතා ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයට දක්වූ ප්‍රතිචාරය මේ. විශේෂයෙන් මෙතුමාගේ කාර්යභාරය වුණේ සජබයට ප්‍රහාර එල්ල කිරීම. ඒ ප්‍රහාර එල්ල කර එතුමා දන්නවා මේ සන්ධානය සමග ජනබලවේගය හැදුවොත් විශාල ශක්තියක් ඒ වගේම බලයක් මේ මැතිවරණය සම්බන්ධයෙන් සමග ජනබලවේගයට එනවා කියන එක එතුමා හොඳට දන්නවා. ඒ සට්ටමිරාල කම මං හිතන්නේ ජනාධිපතිතුමාට කරන්න සිදුවලා තියෙනවා නාමල් රාජපක්ෂ මහත්තයාටත් බැසිල් රාජපක්ෂ මහත්තයාටත් මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ඔවුන්ගේ මේ සහයෝගයෙන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙනකොට ඒ කාර්යභාරය කරගෙන යන්නේ. හැබැයි අපි සන්තෝෂ වෙනවා එතුමා ඊයේ එතුමාගේ රැලිය පටන් අරගෙන එතුමා ස්වාධීන අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වෙන බවකුත් සඳහන් කරමින් ව්‍යාකූල තත්ත්වය එතුමා ඇති කරපු පාර්ලිමේන්තු මැතිවරණයේ දරකද මේකද ජනමත විචාරයක්ද කියන ඔක්කොම බොරු ප්‍රචාර එතුමා පස්සකට තියලා ජනාධිපතිවරණය තමයි එන්නේ කියන එක එතුමා මං හිතන්නේ ඊයේ ප්‍රකාශ කරා. නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා දැක්වූ අදහස් මේ. මගේ පෞද්ගලික විශ්වාසය එතුමා මේ ආරම්භ කළේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩ කටයුතු කියලා. එතන මේ හැමතැනකම දැන් ජනාධිපතිතුමා කියනවා වැල් පාලමින් ඊතර වෙලා අවසන්. ඊට පස්සේ රටේ ආර්ථික අර්බුදය දැන් අවසන් වෙමින් තියෙනවා. ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රකාශය තුළ කියනවා මිනිස්සු දැන් ශාල ලෙස නුවරඑලියට යනවා සැප ගන්න. මිනිස්සු විශාල ලෙස සීගිරි යනවා බලන්න. මිනිස්සු විශාල ලෙස විනෝද චාරිකාවල යෙදෙනවා. ඒකෙන් පේන්නේ රට සංවර්ධනය වෙලා. මිනිස්සු සිරිපාද යන්නේ රට සංවර්ධනය වෙලා තියෙන නිසා. මං හිතන්නේ අපේ රටේ නායකයින්ගේ දැක්ම මෙහෙමනම් අපේ රට මෙච්චර කල් පැවතුනා ඇතුණාමේ හොඳටම ඇති. තව ටිකක් කල් යනකොට සමහර මේ ජනාධිපතිතුමාම කියයි ළමෙක් චොක්ලට් එකක් කනවා දැක්කොත් අද රට සංවර්ධනය වෙලා. කොල්ලෙක්ගේ කොල්ලෙකුගේ ෆිල්ම් එකක් බලන ෆිල්ම් හෝල් එකකට ගියොත් දැන් රට සංවර්ධනය වෙලා. දැන් අපේ රටේ සංවර්ධනයේ මනින්නේ මේවෙන් නම් ජනතාව ටිකක් පාරේ වැඩියෙන් වාහන තියෙන දවසකට ජනාධිපතිතුමා හිතනවා වෙන්න පුළුවන් මාර සංවර්ධනයක් නේ වාහන හරියට පාරේ වැඩි මිනිස්සු වාහන පාවිච්චි කරලා රට සංවර්ධනය වෙලා. මිනිස්සු ටිකක් සතියන්තේ නිවාඩු දින තුනක් විතර ගත වෙද්දී මේ තියෙන පීඩාව ඉවසා දරා ගන්න බැරුව ණයක් වෙලා හරි පොඩ්ඩක් ළමයි ටිකත් එක්ක එළියට ගිහින් කෑම ඉලක් කාලා කොහේ හරි පොඩ්ඩක් ගිහින් එන එක අපි දකින්නේ රටක් සංවර්ධනය වෙලා නම් ඇත්තටම ඒ නායකින්ගේ දැක්ම එක නම් අපේ රටට දෙවියන්ගේම පිහිට ඇර
වෙන පිහිටක් නැති බව තමයි අපේ අදහස.